සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැම දිනවම. තවත් ලස්සන දෙයක් කරන්නයි අද මගේ සූදානම. පාවිච්චියට ගන්න නැතුව ඉවත දාලා තියෙන ලී කැබලි වල ලස්සනට චිත්‍ර ඇඳලා ඒවා gedara ලස්සන කරන්න ගන්න පුළුවන්. චිත්‍ර අඳින්න කලින් ඒ ගන්න ලී කැල්ල හොඳට හෝදලා වේලලා වැලි කඩදාසියකින් මැදලා නැවතත් හෝදලා වේලලා ගන්න එක තමයි ඉතින් වඩා හොඳ. අද මම කරපු ඒ වගේ නිර්මාණ හතරක් ඔයාලට පෙන්වන්නයි අදහස. ඊට කලින් එක නිර්මාණයක් විතරක් කරන හැටි පෙන්වන්න. මම මේකට පාවිච්චි කරන්නේ ෆැබ්‍රික් පේන්ට් එක. මේ අඳින චිත්‍රේ නම් ඕනම කෙනෙකුට ලේසියෙන් අඳින්න පුළුවන්. බලන්න ඒක කොහොමද කියලා. ඒ නිර්මාණ නම් කලිවරයි. ඉන්න මම කරපු අනිත් නිර්මාණ තුනත් ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ කැටයම් තියෙන ලී කොටස මම හොයාගත්තේ පඩි පෙළවල් වලට අත්වැටවල් නිර්මාණය කරන තැනකින්. පළුදු වීම් තිබුණු පරණ වුණු මේ වගේ කැටයම් සහිත පොළු පැත්තකට දාලා තමයි තිබ්බේ. ඉතින් එයාලගෙන් අහලා මේක මට ගන්න පුළුවන් වුණා. ඔයාලට කැටයම් තියෙන පරණ පුඩු කකුලක් වුණත් මේ වගේ දෙයකට ගන්න පුළුවන්. ලී පටියක කරපු මේ නිර්මාණය මම බාත්රූම් එකේ කණ්ණාඩි උඩින් තිබ්බා. මේක ඕන් නම් කෙලින් අතර බිත්තියක ගහන්නත් පුළුවන්. මේ චිත්‍රය මම බාත්රූම් එකේ ෆෑන් ලයිට් වින්ඩෝ එක උඩින් සවි කරා. බාත්රූම් එක උනත් පින්තූර ගහලා ලස්සනට තියාගන්න එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම හිතනවා ඔයාලට මේ දේවල් වලින් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. චිත්‍ර අඳින දක්ෂණය කියලා නම් අදහිරමත් වෙන්න එපා. සරල නිර්මාණයක් හරි කරන්න උත්සාහ කරන්න. දරුවන්ට උනත් මේ වගේ නිර්මාණ කරන්න දෙන්න. එහෙනම් අදට සමුගන්නම්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් පරිස්සමින් ඉන්න සුබ දවසක්.